පයෙන් පය පුවත් තරංගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කොරෝනා හැදී සුව වූ පසු පෙනහළු බද්දයක් එනවා. කෝටි 3යි. කොරෝනා ආසාදනයේ වී සුවපත් වූ අයෙකුට අනාගතයේදී පෙනහළු බද්දයක් සිදු කිරීමට විය හැකි බව කරාපිටියේ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරනවා. ඒ සඳහා ආසන වශයෙන් රුපියල් කෝටි 4ක් වැනි මුදලක් උවමනා වනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත් තමන් විසින් කොරෝනා රෝගය සුවපත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ඖෂධය භාවිතයට ඉඩ දුන්නේ නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගත හැකිව තිබූ බවද ඔහු පෙන්වා දෙයි. මේ වන විටත් වෛද්‍යවරුන් ඇතුළු 10,000ක් පමණ ප්‍රමාණයක් තම ඖෂධය පාලනය කර දිවි බේරාගෙන ඇති බවත් ඔහු පැවසීය. මෙම ඖෂධය පිළිබඳ සොයා බලන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට දැනුම් දුන්නද. ඇය ඒ කියන කිසිවක් නොකළ බවද ඔහු චෝදනා කරයි. තම ඖෂධය පිරි නොගත්තද බාල ඖෂධ වර්ග පිටරටින් ගෙනවිත් රෝගීන්ට ලබා දෙන බවත් ඇතැම් ඖෂධයක් රුපියල් 30,000ක් පමණ මිල වන බවත් ඔහු කියා සිටී. තමන් දැනටද සේවය කරන්නේ කරාපිටිය රෝහලේ බවත් තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඔහු පවසයි. තම ඖෂධය සඳහා දැනටමත් සියලු අනුමැතිය ලැබී අවසන් බවද පවසන ඔහු මේ වන විටද රෝගීන් එම ඖෂධය පානය කිරීමෙන් මරණයෙන් බේරෙන බවද ඒ මහතා කියා සිටී. ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.